මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙසටයි මෙ සැලකෙන්නේ. අක්කර දහසක පමණ භූමි ප්‍රදේශයක පිහිටි බිංගිරිය අපනයන කලාපය මෙරට ආර්ථිකයට ශක්තියක් වනවා. මෙතන ඉඳන් කෙලින් යන්න තියෙනවා. මෙතනින් කෙලින්ම තියෙනවා ප්‍රධාන ඇලේ පාරහත් පාලම හදලා ඉවරයි. කෘෂිකර්මීය නිෂ්පාදන කර්මාන්තය, තොරතුරු තාක්ෂණය සහ සංචාරක සහ දේවරණ ක්ෂේත්‍ර පහ දියුණු කිරීම තුළින් බිංගිරිය මෙරට ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. සංවර්ධන කටයුතු ආරම්භ කළ ජනාධිපතිවරයා උත්සව සභාවද ඇමතුවා. 2022 වෙනකොට රට බංකොලොත් වෙනකොට එක අවුරුද්දක් දුකෙන් හිටියා. අයි බංකොලොත් වුණාම අපේ විශ්වාසය නැති වුණා මේකෙන් ගොඩ එන්න පුළුවන් කියලා. කොච්චරද කිව්වොත් රට බාර ගන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ මට්ටමට අපේ දේශපාලන නැති වුණේ, විශ්වාසය නැති වුණේ. කොයි ලෝකෙද එක මන්ත්‍රීවරයෙක් තියෙන පක්ෂයක් අගමැතිකම ගන්න? ඒක අරගෙන අපි ඔක්කොම එකතු වෙලා එක එක පක්ෂ වලින් ආණ්ඩුවක් ඇදුවා. මගේ විශ්වාසය තිබුණා මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා අපිට බංකොලොත් භාවයෙන් පිට වෙන්න පුළුවන්. අපේ ඉලක්කය තිබුණේ අගෝස්තු මාස වෙනකොට. අපි ජූනි මාස වෙනකොට අවසන් කරා. අපිට දියුණුවක් ඇති කරගන්න නම් අපිට තියෙනවා මේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කරන්න. ඔබ සියලු දෙනා මේකේ නියමෝ. අපි එතෙන්ට යන්න තියෙනවා. වියට්නාමේ එතෙන්ට ගියා, තායිලන්තේ එතෙන්ට ගියා, අපිට යන්න පුළුවන්. මලේසියා එතෙන්ට ගියා. අති ඒ ගමන තමයි මෙතන ආරම්භ කරන්නේ. එහෙනම් අපි විශේෂයෙන් වැදගත්ම කාරණේ මේ රටවල් එක්ක ඇවිල්ලා තියෙන ගිවිසුම ආරක්ෂා කරන්න, IMF එකේ එහෙඟත්වයේ ආරක්ෂා කරන්න. කොච්චර අමාරු වුණත් තුන්වෙනුව අලුත් ආර්ථිකයක් හදන්න ඊළඟ අවුරුදු 10 තුලද. ඒකයි අපිට තියෙන වගකීම. ඒ ආර්ථිකය සකස් කරන්නයි අද අපි ක්‍රියා කරන්නේ. ආයෝජන මණ්ඩලයට කලාප නැති වුණේ අවස්ථාවේදී 2018 මම යෝජනා කරાવી බිංගිරිය ආරම්භ කළා. දැන් අක්කර 1000ක් විතර අරගෙන අපි මේ ආයෝජන කලාපයේ ඉදි කරනවා. අක්කර 700ක් විතර තියෙනවා විශේෂයෙන්ම කර්මාන්ත වලට දෙන්න. 50000ක් 75000ක් සේවය කරයි තව අවුරුදු 10ක් 15ක් යනවා. ඉතින් අපි මේක එක ආර්ථික කලාපයක් කරලා තියෙනවා. කෘෂි කර්මයයි, කර්මාන්තයි, නිෂ්පාදන කර්මාන්තයි, IT සංචාරක ව්‍යාපාරය ඇති කළා. පස්වෙනි එකත් ගේන්න ඉන්නවා දීවර කර්මාන්තයට ස්ථානය. අපි ඉන්නේ අමාරු යුගයකින් ටිකක් ගොඩ වෙන එක. තාමත් තියෙනවා ජීවන වියදම් වල ප්‍රශ්න. තාමත් තියෙනවා තවත් අපි විසඳුවේ නැති ප්‍රශ්න. ඒක මාර්ගයක යන්න පටන් ගත්තා. දැන් ඒක සාර්ථක කරන්න නම් අපි පරිවර්තනයක් කරන්න ඕනේ. ඒ පරිවර්තනය කරන එක ස්ථානයක් තමයි බිංගිරිය. ඒ නිසා බිංගිරියේ අලුත් ආර්ථිකයක් ගොඩනගමු. රාජමාත දිලුම් අමුණුකම මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ඔබතුමා බලයටපත් වෙලා ඒ ගත්ත නිවැරදි ක්‍රියාමාර්ග නිසා නැවතත් මෙවැනිම කර්මාන්ත ශාලා රාශියක් ආයෝජන මණ්ඩලය යටතේ තිබුණු ව්‍යාපෘති නැවත කිවිසුම් ගත වුණා. අධිකාර ජනාධිපතිතුමනි කියන්න සතුටුයි, ජනවාරි මාසේ සිට මේ දක්වා අපි අස්සම් කරපු නව කිවිසුම් ගාන ගත්තොත් කිවිසුම් 35කට ආසන්න වෙන්න අපිට මේ වසරේ මුල් කාර්තුවේම අස්සම් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඔය කියන 35ම ඩොලර් බිලියනකට ආසන්න මුදලක් ආයෝජන වටිනාකමක් තියෙන කිවිසුම් 35 ඇතුළත පමණක් තියෙනවා කියන එක මේ වෙලාවේ අපිට සතුටින් මතක් කරන්න පුළුවන්. මැති අමතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.